ආයි බෝවන් සුප සන්දයාවක් උනිතිංහදත් සුපුරුදු පරිදි සොඳර වූ ළමා ලෝකේ වර්ණවත් දැසෝයන පාට පාට සඳෑවේ වර්ණවත් වූ ළමා වේ තුලින් සජීවීව අපි ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔව් ඉතින් කලාව කියලා කියන්නේ වර්ණවත් අතු ගංගා වර්ණවත් විශාල ගංගාවක් නම් ඒ වර්ණවත් ගංගාවේ එක් විශේෂ අතු ගංගාවක් විදියට අපිට නර්තනය හඳුන්වන්න පුළුවන්. එහෙම නේද සඳවිනි? ඔව් සේසදී. ඔනිදී අද දවසේදී අපේ මේ පාට පාට වැඩසටහන තුලින් අපි ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ සජීවීව. ඒ කියන්නේ අපි ඔයාලට වෙනද වගේම පැනයක් නගනවා. ඉතින් අද දවසේදී මේ වැඩසටහන තුලින් ඔයාලට නගන ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා චිත්‍රපටය කුමක්ද කියලා. ඉතින් මම නැවතත් එම ප්‍රශ්නය මතක් කරන්නම්. ශ්‍රී ලංකාවේ තිරගත වූ ප්‍රථම ළමා චිත්‍රපටය කුමක්ද කියලා තමයි ඔයාලගෙන් අද දවසේදී විමසන්නේ. ඉතින් මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ඔබ දන්නවා නම් ඉක්මනින්ම 0112 5053 15 ආයෙත් මම මතක් කරන්නම් 0112 5053 15 යන දුරකථන අංකය ඔස්සේ ඔයාලට පුළුවන් නිවැරදි පිළිතුර ඉක්මනින්ම අප වෙත ඇමතුමක් ලබා දෙලා කියන්න. ඉතින් ඒ ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර හරියටම දෙන පුංචි යාලට ඔන්න අපේ පාඩ පාඩ වැඩසටහන තුලින් වටිනා ත්‍යාගයක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක දිනා ගන්න. ඒ වගේම අපේ වැඩසටහන මේ පුරා හෝරාව මුළුල්ලේම රැඳී සිටින්න කියලත් ආරාධනා කර සිටිනවා. ඔව් ඉතින් පාට පාට වැඩසටහනත් සමග පුරා හෝරාවක් තිස්සේ ඔබට වර්ණවත් නර්තනාංගයන් ඉදිරිපත් කිරීමට අපත් සමග එකතු වෙනවා. ඔව් ඉතින් ඔන්න අද දවසේදී අපිත් එක්ක දැන් අපි කිව්වා ඔයාලට මෙතන ත්‍යාගයක් ලබා දෙනවා කියලා මේ ප්‍රශ්නයක් විමසනන්. ඉතින් අපි ත්‍යාග පෙන්වෙන්නේ නැහැ නේද? එතන අද දවසේදී අපේ වැඩසටහන ප්‍රශ්නේ දිවරද ප්‍රශ්නේ ප්‍රශ්නෙට උත්තර දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ ත්‍යාගයේ වටිනා වතුර බෝතලයක් ඒ වගේම ලස්සන කතන්දර පොතකත් ඔයාලට දිනා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා ඉක්මනින්ම ඇමතුම ලබා දෙන හරියටම ඇමතුම ලබා දෙන කෙනාට ඔන්න මේ ත්‍යාගය ලබා දීමට අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් සෙසදී ඔව් සඳපිනි ඉතින් පුරා හෝරාවක් තිස්සේ අපත් සමග ඔබ වෙත නර්තනාංගයන්ගෙන් රසවින්දනය ලබා දීමට අපත් සමග එකතු වෙනවා කඩවත ජිනාදරි කලායතනයේ යහළු යෙහෙළියන්. ඔව් ඉතින් ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අද දවසේදී මේ නර්තනය පුහුණු වීම කරන්න මේ අපව මේ දවසේදී දැනුමින් පෝෂණය කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජිනාදරි කලායතනයේ නර්තන නිර්මාණ නර්තනාචාර්ය ජිනාදරි සේනානායක ගුරුමෑණියන්. ඉතින් අයිබෝවන් කියලා ඔබතුමියම අපේ වැඩසටහනට ආදරයෙන් පිළිගන්න ලබනවා. ඉතින් අද දවසේදී දැන් ගුරුතුමියනි අපේ මේ වැඩසටහන ආරම්භයේදීම මට අහන්න හිතුණා අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙන නර්තනය පිළිබඳ. මොකද ඒ නර්තනය? මොකද ඒ විශේෂත්වය? ඔව් පුතේ අපි පළවෙනිම ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ ගිරිදේවි නර්තනාංගය. මේ ගිරිදේවි නර්තනාංගයේ පහත රට නර්තන සම්ප්‍රදායේදී අපිට දකින්න පුළුවන් නර්තනාංගයක් වෙනවා. ඒ වගේම පුතේ ගැමි නාටක තියෙනවා. අපි උඩට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ගැමි නාටකය වෙන සොකරී ගැමි නාටකය. ඒ වගේම පහත රට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ගැමි නාටකය වෙන්නේ කෝලම් ගැමි නාටකය. ඉතින් මේ කෝලම් ගැමි නාටකයේ එන ඉතාමත් ලාස්‍ය නර්තනාංගයක් තමයි මේ ගිරිදේවි නර්තනාංගය කියලා කියන්නේ. ඔව් ඉතින් එහෙනම් ඉක්මනින්ම අපි ඒ ලස්සන නර්තනාංගයේ වෙත යමුෙමු.
كولم جامينات كينا مي جري ديفي كينا شانتي كارمي هيفاد نتا مي جري ديفي كينا جامينات كيف تمي ابي بشترى واتلسى نرمي اثنين او نبدا دان دوركاتنا ماتوما كينا اثنين ابي دوركاتنا ماتوما عرقينمو اثنين ايبوان يالوي ايبوان يالوي ايبون او اذن يالو كوين انتبهتك كتير لاني بدون لاني او اذن يالو كيانا بلوان او كيانا بلوان مكاتا تفسي ابي هابو قناه بلتر كيلا අපි බලමු ඔයාගේ පිටිතර නිවැරදිද කියලා. ඔව්. ඉතින් බොහොම ස්තුතියි යාළුවා අපිත් එක්ක එකතු වුණාට. ස්තුති. ඔව්. ඉතින් ගුරුතුමියනි මට අහන්න හිතෙනවා දැන් අපි කලින් නැරඹුවේ ගිරිදේවි කියන ගැමි නාටකය. ඉතින් අපි ඊළඟට නරඹන්න යන්නේ දැන් නර්තනය කිව්වහම විවිධ වූ ශෛලීන් තියෙනවානේ. ඒ වගේම විවිධ වූ උත්සවාකාරයෙන් දැන් විවිධ වූ ස්ථානවලදී විවිධ වූ විදිහට නර්තන අංගයන් සිදු කරනවා. ඉතින් ඊළඟට අපි නරඹන්න යන්නේ අන්න ඒ වගේ විශේෂිත වූ නමස්කාරයක් කියන මං හිතනවා. මොකද ඒ නමස්කාරය සහ ඒ පිළිබඳව අපේ යාළුවන්ව පොඩ්ඩක් දැනුවත් කරොත්. ඕපෝතේකත් විශේෂ නර්තනාංගයක් මේක සූර්ය දෙවියන් ගැන කියවෙන නර්තනාංගයක් අපි ඊළඟට සූදානම් කරලා තියෙන්නේ මේක පොතේ තව දෙයක් කියන්නේ විශේෂිත වෙන්නේ මේක ඇත්තටම අපේ කලායතනේ ඉන්න පුතා ලට දෙනෙක්ගෙන් නිර්මාණය කරලා තියෙන්නේ මේකේ පොතේ ව්‍යංකාරත අර්ථයකුත් මේකේ විදහා දක්වනවා මේකේදී සප්ත සූර්යයන් ඒ කියන්නේ සූර්යයන් හත් දෙනෙක් පෑයෝ කල මේ ලෝකට කුමක් වේවිද කියන අර්ථයත් මේ නර්තනය තුලින් ඉදිරිපත් කරනවා සහ අවසානයේදී ශාස්ත්‍රීයත්වය කියන අර්ථයත් මේ තුලින් ඉදිරිපත් වෙනවා ඔව් ඉතින් දැන් අපි නරබණයන් සූදානම් වෙලා ඉන්නේ සූර්ය නමස්කාරය හරි නේද ඔව් එහෙම කියන්නත් පුළුවන් නිවැරදි ඔව් ඉතින් ඊට කලින් ඔන්න නැවතත් අපිට තවත් දුරකථන අමතුමක් එනවා ඉතින් ආයුබෝවන් යාළුවේ ඉතින් අපිට පේනවා දැන් දුරකථන ඇමතුම දිවිසන්දි වුණා කියලා. එහෙනම් ඉතින් අපි ඔව් නැවතත් ඔන්න අපිට දුරකථන ඇමතුම කමුණා. ඉතින් ආයිබෝන් යාළුවේ. ආයිබෝන්. ආයිබෝන්. ආයිබෝන් යාළුවේ. ආයිබෝන්. කොහෙන්ද අපිට එකතු වෙලා ඉන්නේ? يالوغي نموكت برحنا إذن دائما أبي أحبو برشنيت نيفردي پلتور يالو داننا ود كيانا بلان موكت دا برشنيت پلتور كيرا خطرة
هاري أبي بالو مي آلوني يا آلوي أبي مكادة هاري ما بليتر كيلا يدين أبي ورسيت هاني بره بنا كام مي بورا هورا مولول لي مر هذه سجنة كيلا أرادنا كرنا ما بهبين مستوتي أبي تكى كتونا أنت أو إذن دن غورو تومي كيو في ديهدم أبي لعن ناربان يعني سورة نماسكارك إذن أبي يك ناربالام إترو ديفال جنا كتا كرما විවිධ වර්ගයේ නර්තන ශෛලීන් වල නර්තනයන් රස වින්දා. මීලකට ගුරුතුමියනි ඔබතුමිය තෝරාගෙන තිබෙන්නේ වන්නම් ආශ්‍රයෙන්
නිර්මාණය වුණු නර්තනයක්. ඉතින් ඊට මත්තෙන් අපි දුරකථන ඇමතුමකට යොමු වෙමු. අයිබෝවන් යාළුවේ. අයිබෝවන් යාළුවේ. යාළුවට අපි වැහෙනවද? අයිබෝවන්. ඔව් මං හිතන්නේ දුරකථන ඇමතුම විසන්දි වෙලා. ඉතින් ගුරුතුමියනි දැන් අපේ පාසල් විෂය නිර්දේශයට වන්නම් ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම වන්නම් කියන්නේ අනෙකුත් නර්තන ශෛලීන්ගෙන් ඉතාම සුවිශේෂී ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වුණු නර්තන ශෛලියක්. ඉතින් ඔබතුමිය මේ වන්නම් පිළිබඳව නර්තනාංගයක් අද වැඩසටහනට තෝරා ගන්නට සිද්ධ වෙයි ඇයි? ඔව් පුතේ අපේ විෂය නිර්දේශයේ තුලත් මේ වන්නම් අපිට ඉගෙන ගන්නට ලැබෙනවා. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඒ ශ්‍රේණිවලදී දරුවන්ට ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් පුතේ උඩරට නර්තන සම්ප්‍රදායේ අපි වන්නම් 18ක් ඉගෙන ගන්න තියෙනවා. අපිට එතකොට පුතාලත් දැකලා ඇති මේ වන්නම් ආශ්‍රය කරගනිමින් නිර්මාණාත්මක නර්තනාංග නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණ විදිහට කිව්වොත් පුතේ ගජකා වන්නම ආශ්‍රය කරගෙන තුරඟා වන්නම, උරඟා වන්නම, නයඩි වන්නම මේ වගේ වන්නම් ආශ්‍රය කරගෙන නිර්මාණාත්මක නර්තන නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපිත් මේ නිර්මාණය කරලා තියෙන්නේ වන්නම් හතරක්. ඒ කියන්නේ පුතේ තුරඟා වන්නම, වෛරෝඩි වන්නම, මයුරා වන්නම සහ ගජකා වන්නම කියන මේ වන්නම් හතර එකතු කරලා කරන ලද නිර්මාණාත්මක නර්තනයක්. අපිට පුතේ අපි විෂය නිර්දේශයේ තුල වන්නමක් අපි ඉගෙන ගන්නකොට එහි අන්තර්ගත කොටස් කිහිපයක් තියෙනවා. අපිට තානම, බෙරපදය, කවි ගායන, කස්තිරම්, සීර්මාරු අඩව් කියන මේ කොටස් 6කින් සමන්විත වෙලා තියෙනවා අපි වන්නමක් ඉගෙන ගන්නකොට. එතකොට පුතේ අපි මේ නිර්මාණාත්මක නර්තනයක් කරනකොට අපි මේ කොටසටම ලඟ වෙලා ඉන්නේ නැහැ. ඒ තුලින් අපිට ගන්න තියෙන දේවලුත් එක්ක සහ මේ ප්‍රාසංගිකත්වය මේ සියලුම දේවල් එක් කරලා තමයි මේ නර්තන අංගය නිර්මාණය කරලා තියෙන්නේ. ඔව්. ඉතින් ඔන්න දැන් අපිට තවත් දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒකට ගිහිල්ලා එමු. අයිබෝවන් යාළුවේ. අයිබෝවන් යාළුවේ. අයිබෝවන් අක්කේ. ඔව්. ඉතින් යාළුවගේ නම මොකද්ද? කවේ ගාමින්ද? ඔව්. ඉතින් යාළුවා දන්නවද අද දවසේදී අපි අහපු පැනේට නිවැරදි පිළිතුර? කියන්න බලන්න මොකද්ද කියලා. මඩල් දුව චිත්‍රපටිය. ඔව්. ඉතින් බලමු යාළුවා අපිත් එක්කම මේ වැඩසටහන ඉවර වෙනකම් රැඳී සිටියොත් ඔයාට පුළුවන් මොකද්ද හරිම පිළිතුර කියලා දැනගන්න. ඉතින් යාළුවේ බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මීළඟට අපි නැවතත් යමු වෙන්නේ ජිනාදරී කලායතනයේ යහළ යෙහෙළියන් විසින් ඉදිරිපත් කරන ඉතාමත් ලස්සන නර්තනාංගයක් වෙත.
ඉතින් වන්නම් හතරකින් එක්වුණු විචිත්‍රවත් ඉතාමත් ලස්සන නටුමක් තමයි ඔන්න අපි මේ රසවින්දේ. ඉතින් දැන් අපි ඔයාලා දන්නවා අපි මේ තිකේම රසවින්දා විශේෂිත වූ නමස්කාර ශාන්තිකර්ම ගැමි නාටකයන්. ඉතින් දැන් ඊළඟට අපි ඊළඟ නැරඹුවෙත් මේ වන්නම් ආශ්‍රිත නර්තනයක්. ඉතින් ඔන්න දැන් අපිට තවත් දුරකථන ඇමතුමක් එනවා. ඉතින් අයබෝන් යාළුවේ අයබෝන් යාළුවේ Hello. Hello, Ivan Yalwe. Ivan. Oh, Yalwe, again, Ambo Kat. Pumi Vanta. Oh, Kohinan da pitake kato la inne? Napavari. Oh, itin Yalwe, Yalwe, kiyana pulu anta adidavase di ahapu pene yante pedithura. Hello. Oh, Yalwe, kiyana pulu anta adidavase di api ahapu prashne yante pedithura. කියන්න බලන්න මොකද්ද කියලා. වලකට කොල්ලා. හරි අපි බලමු යාළුවාගේ පිළිතුර නිවැරදිද කියලා. අපේ මේ පාට පාට වැඩසටහන නරඹෙමින්ම මේ පුරා හොරා මුළුල්ලේම රැඳී සිටින කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඔව්. ඉතින් ඔන්න දැන් අද දවසේදී අපි ඔයාලගෙන් විමසපු ප්‍රශ්නේ මම නැවතත් මතක් කරන්න. අද දවසේදී අපි ඔයාලගෙන් විමසුවේ ශ්‍රී ලංකාවේ තිරගත වුණු ප්‍රථම ළමා චිත්‍රපටය කුමක්ද කියලා. මම නැවතත් ප්‍රශ්නේ මතක් කරොත් ශ්‍රී ලංකාවේ තිරගත වුණු ප්‍රථම ළමා චිත්‍රපටය කුමක්ද කියලා තමයි අපි ඔයාලගෙන් විමසුවේ. ඉතින් මේ ප්‍රශ්නේට නිවැරදි පිළිතුර ඔයාලා දන්නවා නම් ඉක්මනින්ම 01125053 15 යන දුරකථන අංකය ඔස්සේ ඉක්මනින්ම අපට අමතුමක් ලබා දෙලා ඔයාලගේ උත්තරේ අපට පවසන්න. ඉතින් ඒ පවසන පිළිතුර නිවැරදි නම් ඔයාලා ඉක්මනට මේ පිළිතුර අපට පැවසුවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වටිනා තියාගේ ඔයාලගේ ගෙදරටම ලබා ගන්න. ඉතින් ගුරුතුමියනි දැන් අපි දැක්ක විවිධ ශෛලීන් වල නර්තනය. ඉතින් දැන් අපි නමස්කාර පූජාවන් දැක්ක ශාන්ති කර්ම දැක්ක එක එක ගැමි නාටකයන් දැක්ක. ඉතින් මේ අතරතුර දැන් ජන සංගීතයත් සමග එකතු වෙන නාටකයක් තියෙනවා. ඉතින් ඒ වගේම ජන සංගීතයත් සමග එකතු වෙන නර්තනක් තියෙනවා. ඉතින් ඇයි මේ වගේ නර්තනයක් දැන් ඊළඟට රඟ දක්වන්නට හිතුවේ? ඔව් පුතේ, මේ ගැමි නැටුම් හරිම විශේෂයි. මොකද ඒක ගොඩක්ම අපේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් පුතේ අපි මීට පෙර දැන් නැරඹුවේ ගොඩක් උඩ රට පහත රට සබරගමු කියන මේ නර්තන සම්ප්‍රදායන් එක්කම යන නර්තන අංගයන්. එතකොට පුතේ මේ දැන් ඊළඟට තෝරගෙන තියෙන ගොයම් ගැමි නැටුමක් තමයි ඊළඟට ඉදිරිපත් වෙන්නේ. මේක ගොඩක්ම අපේ අතීතයේ සිටන් ගැමි ජනතාවගේ ප්‍රධාන ජීවන වෘත්තියක් තමයි මේ ගොවිතැන් කටයුතු කියලා කියන්නේ. එතකොට පුතේ මේකේ පුතා කලින් ඇහුවා මේ ජන සංගීතය ගැනත්. එතකොට පුතේ අපේ ගොඩක් මේ විඩාව කාන්සිය මාන්සිය දුරු කරගන්න ගායනා නිර්මාණය වුණා කවි. ඉතින් මේ කවි හරිම සරලයි. විශේෂයෙන් මේ ගැමි නැටුම් වල තියෙන මේ කවි ඉතාම සරලයි. එතකොට මේ කවි වලට විවිධ නර්තන කොටස් එකතු වුණා පසු කාලීනව. ඉතින් ඒකත් එක්ක අපිට දැක ගන්න පුළුවන් විවිධ ගැමි නැටුම් තියෙනවා. ගොයම්, එතකොට ලීකිලි ගැමි නැටුම, තාලම් ගැමි නැටුම, රබන් ගැමි නැටුම, මේ ආදී වශයෙන් ගැමි නැටුම් බොහොමයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් අපේ කලායතනයේ දරුවන්ගේ මේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න අපි තෝරගත්තේ ගොයම් ගැමි නැටුම. ඒ තුල පුතේ අපේ මේ වී වපුරන අවස්ථාවේ සිට අස්වනු නිලා ගන්න අවස්ථාව දක්වා මේ තුල ඉදිරිපත් වෙනවා. ඒ වගේම මේ විශේෂ දෙය කියන්නත් ඕනේ, මේක ඉදිරිපත් කරන්නේ පුංචි දරුවන් කලායතනයේ ඉන්න එක වසරේ ඉඳන් හතර වසර දක්වා වෙනකන් දරුවෝ තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඔව්. ඉතින් ගුරුතුමියගෙන් තව ප්‍රශ්නයක් අහන්න යුතුනා, මේ ගැමි නර්තනයේදී යොදා ගන්න විශේෂිත වූ සංගීත භාණ්ඩ තියෙනවද? ඔව් පුතේ, අපිට ගැමි නැටුම් ඉදිරිපත් කරනකොට දැන් මේ තියෙන නර්තනය තුළ වුණත් අපිට ගැට බෙරය, තම්මැට්ටම, ඊළඟට පහත රට බෙරය වුණත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. මොකද අපි මේක නිර්මාණාත්මකව නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම පුතේ අපි භාවිතා කරන මේ බෙරපදද, කවි ගායන, තාල රූප, මේ හැමදේම හරිම සරලයි. සහ නිතරම රංග භාණ්ඩයක් අතතිව නර්තනය කිරීමත් සහ එමකම කියන විශේෂ ලක්ෂණ මේ ගැමි නැටුම් වලින් එළිදැක් වෙනවා. ඔව්. ඉතින් ඔන්න අපිට තවත් දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒකත් අරගෙන බලමු. අයබෝන් යාළුවේ. අයබෝන් යාළුවේ. අයබෝන් යාළුවේ. ඔයාලට අපි ඇහෙනවද? අයබෝන්.
මංහිතන්නේ දුරකතන විසන්දි වුණා. ඔව ඉතින් අපි සූදාන. අද ඉතින් දැන් ගුරුතුමියනි දැන් මේ ජන සංගීතයේ අතීත ජන සංගීතයේ අතීතයන් අතීතයේ ඉඳන් අපේ රටේ විශේෂිත සංස්කෘතිය උපනාං වන්නට සමත් වෙලා තියෙනවනේ. මොන වගේ ජන සංගීතද දැන් අතීතයේ ඉඳන් මේ පැවතගෙන එන්නේ? ඔව් පුතේ අපේ ජන සංගීතය කියලා ගත්තොත් පුතාලට උදාහරණයක් වශයෙන් කිව්වොත් බඹර කවි බඹර කපන්ට ගිය කාලයේදී කිව්ව බඹර කවි අපිට තාමත් අපේ විෂය නිර්දේශය තුළ දරුවන්ට ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ වගේම පුතේ පුතාල අහලති කරත්ත කවි, පාරු කවි, ඒ විවිධ රැකියා ශේෂ්ත්‍රවල නියැලෙන අවස්ථාවලදී තමා ගොඩක් වෙලාවට මංකේ පාලුව කාන්සිය මේ දේවල් දුරු කරගන්න මේ වචන එකහාසු කරලා ලස්සන පද පෙළ නිර්මාණය වුණා. ඉතින් ඒවත් එක්ක ඒවට විවිධ තාල රූප එකහාසු වෙලා තමා මේ ජන සංගීතයේ මේ දක්වා කිමින් කිමින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ආශ්‍රිතව තියෙන කවි ගායනා තමයි අපි මේ ගැමි නැටුමටත් භාවිතා කරලා තියෙන්නේ. ඔව් ඉතින් ඔන්න අපිට දැන් තවත් විශේෂිත නර්තනාංග තියෙනවා. ඉතින් අපි පුංචි විරාමයකට යමු වෙලාම මේ දේවල් ගැන කතා කරමු. ඔව් ඉතින් දැන් ඔන්න විරාමයෙන් අනතුරුව නැවතත් පාට පාට වැඩසටහනත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔන්න අපිට තවත් දුරකථන හැමතුමක් තියෙනවා. අපි ඉතින් එකත් අරගෙන යමු. යාළුවේ අයිබෝවන් අයිබෝන් යාළුවේ අයිබෝන් ඔව් ඉතින් යාළුවගේ නම මොකද්ද? කවිසා අංජලි. ඔව් යාළුවා කොහෙන්ද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ? මාතලේ. ඔව් යාළුවා දන්නවද අද දවසේදී අපි අහපු පැනේට නිවැරදි පිළිතුර? ඔව් කියන්න බලන්න මොකද්ද කියලා. හම්බෙලා. ඔව් ඉතින් බලමු යාළුවාගේ පිළිතුර නිවැරදිද කියලා. යාළුවා මොකද මේ දවස්වල ගෙදරට වෙලා කරන්නේ? ඔව් ඉතින් ඔන්න නත්තල් මාසෙත් එක්ක ගෙදර විශේෂිත දේවල් සිදු කරන්නේ නැද්ද? කරනවා. මොන වගේ දේවල් සිදු කරන්නේ? නත්තල් ගහක් හදනවා. තව මොනවද කරේ? ගෙදර ඉතින් යාළුවාට පුළුවන් ද ලස්සන සින්දුවක් අපිට කියන්න? කැමති ගීතයක්, ගීතේ කොටසක් කියන්න බලන්න ලස්සන ගීතයක්. බෙහෙවින්ම සූතේ යාළුවෝ අපිත් එක්ක එකතු වුණාට එහෙනම් ඉතින් යාළුවෝ අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කර සිටිනවා මේ පුරා හොරා මුළුල්ලේම. එහෙනම් ඉතින් දැන් අපි මේ ජන සංගීතය පිළිබඳව කතා කරේ. ඉතින් මේ ජන සංගීතය එන ගොයම් නර්තනයක් තමයි අපි ඊළඟට අපේ යාළුවෝ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ නර්තනයත් රස විඳලම තවත් දේවල් ගැන කතා කරමු. අලංකාර එන්න සැදුවී නරවර සයන්ජාත හැල්ගෙන ගොඩ කර සුදම් thank you.
කියන තන තන නොසිටිල්ලා එපා කියන තන තන නොසිටිල්ලා අපසුනම් සෙවනේ හිඳ පල්ලා පසනම් දියවර වී පල්ලා කපගොයම් කඩිනම් කර පල්ලා කපගොයම් කඩිනම් කර පල්ලා අදතම් තෙනත නැක තෙනන අදතම් තෙනත නැක තෙනන අදතම් තෙනත නැක තෙනම් තෙනම් නැක තෙනන අදතම් තෙනත නැක තෙනන අදතම් තෙනත නැක තෙනන අදතම් තෙනත නැක තෙනම් 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 නැක තෙනම් තෙනම් ඉතින් ජන සංස්කෘතියේ එන ජන හෙළයන්ගේ විවිධ වූ අංගයන් එවන එමෙන්ම වෘත්ති නිරූපණය කරන විශේෂිත ගොයම් නර්තනයක් තමයි අපි ඒ රසවින්දේ. ඉතින් ඔන්න අපිට නැවත දුරකථන ඇමතුමක් එනවා. ඉතින් ආයුබෝවන් යාළුවේ. ආයුබෝවන්. ඔව් ඉතින් යාළුවාගේ නම මොකද? ගයන් මාළුවේ. ඔව් ඉතින් ගයන් ගයන් කොහෙන්ද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ? ඉතින් ගයන්ගේ පාසල මොකද්ද? කෝණෑගල මහින්ද විද්‍යාලය. ඔව්. ඉතින් යාළුවා කියන බලන්න අද දවසේදී අපි ආපු ප්‍රශ්නයට නිවැරදි පිළිතුර මොකද්ද කියලා. සයිටන් සරවත්නාත්මයාගේ හදයා චිත්‍රපටය. ඔව්. ඉතින් යාළුවා බලන්න අද දවසේදී අපිත් එක්කතු වෙලා ඉන්න මුළු පුරා හොරා මුළුල්ලේම රැඳී සිටියොත් මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ඔයාලට දැනගන්න පුළුවන් වේවි. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට යාළුවේ. ඔව් ගුරුතුමියනි දැන් ඔබතුමිය අවුරුදු 10ක් දීර්ඝ කාලයක් තිස්සේ අපවැනි කුඩා දරුවන්ට නර්තනය උගන්වනවා. ඉතින් ඔබතුමියගේ දීර්ඝ අත්දැකීමත් එක්ක මට අහන්න හිතෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. වර්තමානයේ අපවැනි ගොඩක් දරුවන්ට තිබෙන ප්‍රශ්නයක් තමයි අධ්‍යාපන කටයුතු සහ බාහිර කටයුතු දෙක එකට සමබරව කොහොමද කරගෙන යන්නේ කියන එක. ඉතින් මේ ප්‍රශ්නයට ඔබතුමියට ලබා දෙන්න තියෙන පිළිතුර මොකද්ද? ඔව් පුතේ අපිට අපි අධ්‍යාපනය වගේම විෂය සමගාමී විෂය බාහිර කටයුතු වලටත් සම්බන්ධ වෙන්න ඕනේ. දැන් විශේෂයි අපේ මේ නර්තනය වැනි විෂයක් අපේ විෂය තුල පුතේ ගායනය වාදනය නර්තනය ඒ වගේම සිද්ධාන්ත කොටස් මේ තියෙන අර කොටස් හතරකින් මේ පරිපූර්ණ වෙලා තියෙනවා අපේ නර්තනය කියන විෂය. ඉතින් පුතේ ගොඩක් දරුවෝ ආසමේ ප්‍රායෝගික කියන කොටසට එතකොට පුතේ අපේ මේ නර්තනයේ විෂය තුලින් හොඳ ගති ගුණ දරුවතුර මේ වර්ධනය වෙනවා. ඒ කියන්නේ පුතේ අපේ මේ විෂය තුරින් දරා ගැනීමේ හැකියාව මොකද අපේ මූලික ඉරියව් වෙනවා මැන්ඩිය. ඉතින් අපි ඒ තුළින් දැන් ලොකු වෙලාවක් නර්තනයේ යෙදෙනවා. ඉතින් ඒකයි මම පුතාලට කිව්වේ අපිට මේ තුළින් දරා ගැනීමේ හැකියාව ඉවසීම ඒ වගේම එකමුතු වෙලා කටයුතු කරන්නට ඒ වගේම වැඩිහිටියන්ට ගරු කරන්නට ඒ වගේ බොහොමයක් දේවල් මේ විෂය හරහා ඉගෙන ගන්න ලැබෙනවා ළමයින්ට. ඔව් ඉතින් ඔන්න ඉතින් දැන් අපි මේ ටිකේම ඔයාලට ගොඩක් ආදර්ශ ලබා දුන්න අපේ ගුරුතුමිය. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වැනි දේවල් ඔබගේ ජීවිතයට ඇතුළු කරගන්න. ඉතින් අපි දැන් මෙතෙක් ඇසුවේ නරඹුවේ මේ නර්තනයන් විවිධ නර්තනයන්නේ. අපි මේ ළඟට සූදානම් වෙලා ඉන්නවා ගීතයක් රසවින්දෙන්න. ඉතින් මේ ගීතය ඉදිරිපත් කරන්නේ අනුදීපා උමානි සොයිරිය. ඉතින් ඔබටයි මේ අවස්ථාව මේ ගීතය අපගේ පාට පාඩ වැඩසටහන වර්ණවත් කරන්න. බස වඩ වාලෝ දැහිත කාමිවේ
ජාතිය වෙනුවෙන් මේ ජාතිය බේරා ගැනීමට කැප වෙලා වෙහෙසිලා ක්‍රියා කරපු අපේ වීර පුතුන් පිළිබඳ වීර වීරවරුන් පිළිබඳ ඉතින් ඒ ගීතය ඇසෙද්දී ඔබ අප සියලු දෙනාටම අපගේ හද තුළ ඉතාමතු අභිමානයක් මේ රට පිළිබඳව අභිමානයක් ඇති වෙන්නට ඇති. ඉතින් ගුරුතුමියනි දැන් අපි ඊළඟට රස විඳීමට සූදානම් වෙලා තියෙන නර්තනය ටිකක් විශේෂිත වූ නර්තනයක්. මේකට විශේෂිත වූ සිදුවීමකුත් ගැබ් වෙලා තියෙනවා. මොකක්ද ඒ සිදුවීම? ඔව් පුතේ, මේ නර්තන අංගය නිර්මාණය කරන්නට හේතු කරගත්තේ අපේ දේශීය ශාන්තිකර්මවල ඉතිහාස කතා තියෙනවා බොහොමයක්. ඉතින් මේ ඉතිහාස කතාව කොටසක් තමයි මේකට පාදක කරගත්තේ මේ නර්තන අංගයට. ඒක පුතේ විශාලා මහනුවර ඇති වූ තුන් බිය. ඒ කියන්නේ පුතාලත් දන්නවා ඇති රෝග බිය, දුර්භීක්ෂය සහ අමනුෂ්‍ය කියන මේ තුන් බිය ඇති වූ ආකාරයත් ඊට පස්සේ පිරිත් පැන් ඉසීමෙන් පසු එය නැවත දුර්වේ සශ්‍රීකත්වයේ උදා වුණ ආකාරයක් තමයි මේ නර්තන අංගය තුලින් එළි දැක්වෙන්නේ. ඔව් ගුරුතුමියනි, ඔබතුමිය ඇයි අද ඔව් ඉතින් ඔන්න අපි සූදානම් වෙලා ඉන්නවා දැන් ඒ ගීතේ රස විඳින්න, නර්තනය රස විඳින්න. ඉතින් අපේ නර්තනය රස විඳලම මේ පිළිබඳ කතා කරමු. සසිරි බව වියැකුණා thank you.
මහනුවර තුම්බිය. ඉතින් මේ තුම්බිය දුරුකිරීමට හැකි වුණේ බුදුරජාණන් වහන්සේගේ රතන සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරු. එහිදී තමයි විශාල වර්ෂාපතනයක් ඇදහැරිලා නැවතත් විශාල මහනුවර ශාස්ත්‍රීයව ගස්කොළන් වැඩ නැගින්නට ගොඩ නැගින්නට සමත් වුණේ. ඉතින් ඔයාලට පේනවා ඇති අද දවසේදී මේ අද දවසේදී අපිට එකතු වුණ ජිනාදරේ කලායතනයේ අපේම සහෝදර සහෝදරියන් අපිට විශේෂිත තවත් නර්තනයක් නර්තනයක් ඉදිරිපත් කළා අපව අපේ මේ වැඩසටහන අලංකාර කරා. ඔව් සඳමිනි. ඉතින් මෙතෙක් වෙලා අපි නැරඹුවේ අපේ රටටම ආවේණික වුණු දේශීය නර්තන ශෛලීන් පිළිබඳව. අපි දැන් නර්තනයක් රසවිඳින්න සූදානම මේ භරතනාට්‍යම් නර්තන ශෛලියට අදාළ වූ ඉතාමත් ලස්සන නර්තනාංගයක්. ඉතින් මේ නර්තනය ඉදිරිපත් කරන්නේ ඉරපායා කෝරළගෙයක්කා. අපි එහෙනම් යමුමු ඒ නර්තනාංගය වෙත. Zai mai
ඉතින් ඔන්න රසවත් ලස්සන නර්තනයකින් අලතරව නැවතත් පාට පාට වැඩසටහනත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔන්න අපිට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ඉතින් අපි ඒකටත් සවන් දෙලිමු. ආයුබෝවන් යාළුවේ. ආයුබෝවන් යාළුවේ. ආයුබෝවන්. ඔව්. ඉතින් යාළුවා කොහෙන්ද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ? ආයුබෝවන්. ඔව්. ඉතින් යාළුවගේ නම ආයුබෝවන්. යාළුවගේ නම මොකද්ද? යාළුවගේ නම මොකද්ද? කවීන්ද ප්‍රවීන්. ඔව්. ඉතින් යාළුවගේ දැන් අපි ප්‍රශ්නයක් අහවනේ. ප්‍රශ්නේ ප්‍රවීන්. ඔව්. ඉතින් මේ ප්‍රශ්නේ පිළිතුරු දන්නවද? ඔව්. ඉතින් බොහොම ස්තුතියි යාළුවා අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අද දවසේදී අපි ඔයාලගෙන් අහපු ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා චිත්‍රපටය කුමක්ද කියලා. ශ්‍රී ලංකාවේදී තිරගත වුණු ප්‍රථම ළමා චිත්‍රපටය කුමක්ද කියලා තමයි අපි ඔයාලගෙන් අහුවේ. ඉතින් ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර ඔන්න ඔයාලා ගොඩක් ලබා දුන්නා. ඉතින් නිවැරදි පිළිතුර තමයි හඳයා චිත්‍රපටය. ඉතින් හඳයා චිත්‍රපටය කියන්නේ අපි හැමෝම දන්නවා ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ටයිටස් තොටවත්ත මහතා විසින්. ඉතින් ඔන්න ඔයාට මේ දවසේදී අපේ ජයග්‍රහණය කර තියෙන පුංචි යාළුවා කවුද කියලා සෙස්ඩි කියන්නකෝ. ඔව් සඳමිනි. ඉතින් අපි මුලින්ම සඳහන් කරා අද දවසේ මුලින්ම අපට පිළිතුරු ලබා දෙන කෙනා තමයි අද ජයග්‍රහණය කරන්නේ කියලා. ඉතින් ඒ අනුව අද ජයග්‍රහකයා තමයි ශවීන් නිවැල්ල මල්ලි. ඔව් ඉතින් මල්ලි ඔයාලට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක මේ ප්‍රශ්නේ පිළිතුරු දුන්නට. ඒ වගේම අද දවසේදී අපේ මේ වැඩසටහනට එකතු වුණු කඩවත ජිනාදරේ කලායතනයේ සියලුම සොයරියන්ටත් අපිත් එක්ක එකතු වෙලා මේ පාට පාට වැඩසටහන වර්ණවත් කළ සොයරියන්ටත් ඒ වගේම අපිත් එක්ක අද දවසේදී මේ තැනට පැමිණලා අපේව දැනුමින් පෝෂණය කළ ජිනාදරේ සේනානායක ගුරු මෑණියන්ටත් බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් ඉතින් තවත් දවසක විශේෂිත වැඩසටහනක් එක්ක සියලු ඉතින් අද තවත් දවසක විශේෂිත වැඩසටහනක් එක්ක නැවතත් හමු වෙමු මේ බලාපොරොත්තුෙන් අද දවසට අපිට සමුගන්න වෙලා ලැබිලා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.